වර්තමානයේ වෙනුවට රට තුළ පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? ඉතින් මම ඒ ගැන ඇත්තට මට දේශපාලන ගැන කතා කරන්න තහනම්. නමුත් ඉතින් පුරවැසියෙක් හැටියට මට මං කියන්න තියෙන මේ ටික මං දැක්කා කරන් බිලක් ගෙවනවානේ නාමල් මහත්තයාගේ කරන් බිල ගෙවනවා මං දැක්කා වෙන කෙනෙක් ගිහිල්ලා. ඉතින් ඒකත් හරියට මේ සොහොන්කොත් වජ්ජාවට ගෝඨාභය මහත්තයා අහුණානේ. අහුණාට පස්සේ එතුමා භාගයක් ගෙව්වා ගිහිල්ලා. ඉතින් කරන් ඒ බිල ගෙව්වයි කියන්නේ මල්ලි කලා කියන එක උපගිරිල්ලන්නේ. ඉතින් ඒ වර්තමානයේ ඒ නිවුස් තමයි දකින්නේ අපි. ඉතින් ඒ වගේම ජනතාව අරගල කළා ජනතාවට ලැබුණු පීඩනය හින්දා තමයි ගිහිල්ලා දේශපාලඥයන්ගේ ගෙවල් වලට පහර දුන්නේ. නමුත් ඒ දේශපාලඥයෝ බොරු බිල් දාලා මිලියන් ඩොලර් ලක්ෂ මං හිතා රුපියල් මිලියන ගාණක් ඒ කියන්නේ ජනතාවගෙන් හොරකම් කරනවා. ජනතාවට ටැක්ස් වැඩි කරනවා, ජනතාවගෙන් හොරකම් කරලා ජනතාව කේන්ති කියලා ගහනවා. ඒගොල්ලන්ට ගහපුවම ඒ මුදල් ආයි ජනතාවගෙන් අය කරනවා. ඒක හරිද? දැන් අද සමාජයේ බෝධනය කතා කරනවා මේ ප්‍රතිරෂ්ඨ පනත සහ සමාජාල නියාමනය කිරීමේ පනතක් යන ඊ පාර්ලිමේන්තුවේ ඉස්මතු කරා. ඔබතුමත් ජනමාධ්‍ය වේදිකාවක වගේම කලාකරුවෙක්. මේ ඇති වෙන තියෙන தත්ත්වය ගැන ඔබතුමාගේ අදහස කොහොමද? රටේ පුරවැසියෙක් විදියට සහ කලාකරුවෙක් විදියට මාධ්‍යයට හිතදී කලාකරුවෙක් හැටියට අන්න හොඳ ප්‍රශ්නයක්. පුරවැසියෙක් විදියට මට පුරවැසියෙක් විදියට උත්තර දෙන්න පුළුවන්. මම කලාකාරික සහ පුරවැසියෙක්. මල්ලි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට තමුන්ගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනේ. ඒක වල්බූරු නිදහසක් නොවිය යුතුව වගේම ජනතාව නියාමනයක් කරන්න බෑ. ඒක මේ කියන්නේ තමුව ඒක මුහුණු පොත නැවැත්වීම මාධ්‍ය පාලනය කිරීම ඒවා කවුරු හරි කරනවා නම් කරන්නේ තමුන්ගේ රහස් හොරකම් එළිවේ කියන බයටනේ. ඉතින් මම ඒක අනුමත කරන්නේ නැහැ කවදාවත්. මම හැමදාම මාධ්‍යවල මිතුරෙක්. මාධ්‍ය හරහා තමයි මට යම්කිසි ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ලැබිලා තිනවනම් මට ලැබිලා තියෙන මාධ්‍ය හරහා තමුන් ආසලා වෙනුයි. මට විරුද්ධ කීප දෙනෙක් මෙතන හිටියා. නමුත් ඒගොල්ලොත් දැන් ටිකක් මිත්‍රයි. කැවෙත් කොයි වෙලේ ගහයි එක්කෙනෙක් ඇර මේ අනිත් අය මිත්‍රයි. මේ ඇර අනිත් කට්ටිය බොහොම මිත්‍රයි. ඉතින් මේ වෛරය කොහෙ තියන්නේ ආ ලයික් මයාලගේ ලයික්. ඉතින් ඒ අර ඒක දිගටම ගහනවා. නමුත් අනිත් අය මාව අවබෝධ කරගෙන තියෙනවා කියලා මං හිතනවා. ඒ අනුව මම හිතන්නේ මේ සේරම අයිතිය මේගොල්ලෝ සභාපතිලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කියලා. මේ මල්ලි මේවල ෆ්‍රීකුවන්සි මේවල අයිතිය තියෙන්නේ ඒ අයිතිය තියෙන ජනතාවට. ඉතින් ඒ හින්දා මේ මාධ්‍ය ජනතාවට ඕගොල්ලෝ ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට තැන දෙන්න ඕනේ. ලෝ ඇන් ඕඩර් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මාධ්‍ය නියාමනය කරන එක වැරදි කියලා. ඒක යම්කිසි නීති රාමු තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආගම් වලට අපහාස කිරීම, ආගම් ශාස්ත්‍රවරයන්ට අපහාස කිරීම, ඒ වගේ දේවල් වෙන්න හොඳ නැහැ. නමුත් මේ අපි මාධ්‍යයට නිදහසේ ප්‍රජාතන්ත්‍රයට නෝවේ වගේ රටවල්, එතකොට අනිකුත් රටවල් මේ ඇමරිකාව වගේ රටවල් වුණත් මාධ්‍යයට එහෙම තහංචි දාන්නේ මාධ්‍යයෙන් හොඳ දෙයක් වෙනවා.